කකුල කැත කරන නහර ගැට ගැසීම. වැරිකෝස් වේන්ස් එහෙම නැත්නම් බොහෝ දෙනෙකුගේ කටවහරට හුරු නහර ගැට ගැසීම වැඩි වශයෙන්ම පාදාශ්‍රිතව බහුලව දක්නට ලැබුණත් මේ ශරීරයේ වෙනත් ස්ථානවලත් ඇති වෙන්න පුළුවන්. නහර ගැට ගැසෙන්නේ ඇයි? පාදවල ඉඳලා රුධිරය හෘද වස්තුවට ගෙන යන නාල ධමනි ලෙසත් හෘද වස්තුවෙන් නැවත රුධිරය ගෙන යන නාල ශිරා ලෙසත් හඳුන්වනවා. ශිරා මගින් අපිරිසිදු රුධිරය ශරීර පර්යන්තයේ සිට හෘදය වස්තුව වෙත ගෙන ගොස් එම රුධිරය පෙනහළු වලට යොමු කර නැවත පිරිසිදු වන රුධිරය ශරීරයේ පුරා බෙදා හරිනවා. මේ අන්දමින් එක් දිශාවකට රුධිරය ගමන් කිරීම සඳහා ශිරා ඇතුළත කපාට පිහිටලා තියෙනවා. අපේ පාදවල ඉඳලා අපිරිසිදු රුධිරය හෘදය වස්තුව කරා ගෙන යාමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ විදිහට. පහළ ඉඳලා ඉහළට රුධිරය ගෙන යාමේදී මුලින් සඳහන් කරලා තියෙන විදිහට ගුරුත්වාකර්ෂණයට විරුද්ධ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිසා කපාට දුර්වල වුණොත් රුධිර ගමනාගමනය නිසි පරිදි වෙන්නේ නැහැ. එසේ ගෙන යන විට කපාට මගින් රුධිරය ආපසු පහළට එම වළක්වනවා. මේ අන්දමින් රුධිරය කාන්ද වීම වළක්වන ශිරා රාශියක් තියෙනවා. ඒවා මතුපිටින් දකින්න ලැබෙන ශිරා සහ මාෂපේශී අභ්‍යන්තරයේ ඇති ශිරා විදිහට ආකාර දෙකකට බෙදෙනවා. මතුපිටින් දක්නට ලැබෙන ශිරා. මතුපිටින් දක්නට ලැබෙන සියලුම ශිරා අවසානයේදී ඉකිලිය ප්‍රදේශයේදී අභ්‍යන්තර ශිරාවට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන තැනත් ප්‍රධාන කපාටයක් තියෙනවා. මීට අමතරව මෙම මතුපිට ශිරාවල දිගටම කපාට පිහිටලා තියෙනවා. එම කපාට වලින් රුධිරය ආපසු එම වළක්වනවා. බැරි වෙලාවත් එම කපාට දුර්වල වුණොත් ශිරාවට දරා ගන්න අපහසු නිසා රුධිර කඳක් එම ශිරාවේ එකතු වෙනවා. එවිට එම ශිරාව දඟර ගැහෙනවා. මේ අන්දමින් දඟර ගැසෙන ශිරාව අපි වැරිකෝස් වේන්ස් යනුවෙන් හඳුන්වනවා. බොහෝ වේලාවක් සිටගෙන සිටීම නහර ගැට ගැසීමට හේතුවක් යැයි ඔබ සිතනවා ඇති. වැරිකෝස් වේන්ස් තිබෙන අය බොහෝ වේලාවක් සිටගෙන සිටින අයට නහර ගැට ගැසෙන්න තියෙන ඉඩකඩ වැඩි. උදාහරණයක් විදිහට පොලිස් නිලධාරීන්, ශල්‍ය වෛද්‍යවරුන්, ගුරුවරුන් දවසේ දිගු වේලාවක් සිටගෙන සිටින නිසා ඔවුන්ගේ පාදවල නහර ගැට ගැසීමට තියෙන ඉඩකඩ වැඩි. නහර ගැට ගැසීමේ සංකූලතාවයන් මොනවාද? බොහෝ අයට නහර ගැට ගැසීම නිසා ඇතිවන අවලස්සන බව මානසිකව පීඩනයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ගැට ගැසුණු නහරවල වේදනාවක් හෝ ඉදිමුමක් හෝ නැත්නම් ඒ ගැන එතරම් සැලකිලිමත් වෙන්න ඕන නැහැ. ඒත් සංකූලතාවයක් ඇතිවන අවස්ථා තියෙනවා. නහර ගැට ගැසීම නිසා සමහර විටක අපට අතුරු අපහසුතාවන් ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවකදී නම් නහර ගැට ගැසීම ගැන නොසලකා සිටින්න හොඳ නැහැ. මුලින් සඳහන් කළ අන්දමට දඟර ගැසුණු නහරය තුනී වෙලා හදිස්සියෙම පුපුරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පිපිරුණු තැනින් ලේ විදින්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත් මොකද කරන්නේ? මේ විදිහට විශාල වශයෙන් රුධිරය ගලනවා නම් කකුල ඉහළට ඔසවලා තියලා එතනට වෙළුම් පටියක් යොදන්න ඕන. සමහර විටකදී මුලින් සඳහන් කළ අන්දමේ ලේ වහනයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ නහර ගැට ගැසුණු තැන ඉදිමෙන්න පුළුවන්. පාදවල අපිරිසිදුකම නිසා විස බීජ ගැටි අදාළ ස්ථානයේ කසන්න සම ගැලවී යෑම වගේම කුෂ්ඨයක් වැනි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දියවැඩියාව සහ රුධිරය කැට ගැසීමේ දුර්වලතාවන් ඇති රෝගීන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමට කාලය ගත වෙනවා. ඒ වගේම රුධිරය කැටි නොගැසෙන රෝග තත්ත්වයන් ඇති විටකදී අධික ලෙසින් රුධිර වහනය සිදුවීමට පුළුවන්. එවැනි අවදානම් තත්ත්වයන් ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. ලබා දෙන ප්‍රතිකාර. නහර ගැට ගැසීමට විවිධ ප්‍රතිකාර ලබා දෙනවා. අදාළ ගැට ගැසුණ තැනට ඉන්ජෙක්ෂන් ලබා දී වෙළුම් පටි යොදා දින 14කින් වෙළුම් පටි ඉවත් කරනවා. ඒ වගේම ඉකිලියේ කපාටය දුර්වල නම් නැවතත් නහර ගැට ගැසෙන්න පුළුවන්. ශල්‍යකර්ම මගින් නහර ගැට ගැසුණු තැන් ඉවත් කළත් අභ්‍යන්තර සහ බාහිරව ඇති ශිරා සම්බන්ධීකරණ සම්බන්ධීකාරක ශිරා අඩපණවීමෙන් නැවතත් නහර ගැට ගැසෙන්න පුළුවන්. අද වන විට ලේසර් තාක්ෂණයෙන් නහර ගැට ගැසීමට ප්‍රතිකාර තියෙනවා. ඒව සාර්ථකයි. එවැනි ප්‍රතිකර්ම මගින් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඇතැම් පුද්ගලයන්ගේ දණහිසට ඉහළින් නිල් පාට වුණ මකුළුවන් වගේ ගැට ගැසුණු නහර දකින්න තියෙනවා. මේවාට ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගර්භණී කාලයේදී දරුවා වැඩෙන විට ඇතිවන බර පාදවලට දරා ගැනීමේ ඇතිවන වෙහෙස නිසා නහර ගැට ගැසෙන්න පුළුවන්. නමුත් මේ නහර ගැට ගැසීම තාවකාලිකයි. දරුවා ලැබීමෙන් පසුව නැවතත් ඒ යථාතත්වයට පත්වෙනවා. නහර ගැට ගැසීමට ජානගත සම්බන්ධයක් නැති වුණත් බොහෝ විට එකම පවුලේ අය අතර නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයන් සුලභව දකින්න ලැබෙනවා.